හැම දෙයක්ම එකපාරට මතු වෙච්ච දේවල් මේ පැහැදිලිවම ඉස්ස මේ අධියරින් අධියර පියවරින් පියවර ඉස්සරහට ඇවිල්ලා ලබා ගත්ත දේවල්. ඒ නිසාම මේ තැනකදී වැරදුනොත් අපිට ආපස්සට ආපු පාර දිහා බලලා අපිට වැරදිච්ච තැනත් හොයාගන්න පුළුවන් පැහැදිලිවම. අන්න ඒ කාරණේත් ඔබ සිහිපත් කරගන්න. මොකද මේ අපි මේ හැම දෙයක්ම කතා කරන්නේ ඔබගේ වින්දනයේ උදෙසා කතා කරන වගේම ඔබගේ ජීවිතයටත් ලබා ගන්න දේවල් තිබෙනවා මේ කතාබහ තුළින්. අන්න ඒ නිසා තමයි කලම් ටෙලිවිෂන් අපි උතුම් දේශයක අභිමානය පෙරදරි කරගෙන මේ සූදානම් වෙන්නේ මේ කතාබහ මේ විදිහට කරගෙන. ඉතින් අපිට කාල වේලාව ඔතන ගැටළු කාර්යයකුත් මතුවලා තිබෙනවා කියලා මට නිෂ්පාදකතුමා කියනවා. කෙසේ නමුත් අපිට තව අහන්න ප්‍රශ්න කිහිපයකුත් තිබෙනවා. මේ දැන් මෙහෙම දෙයක් තිබෙනවා. දැන් ඔබත් ලංකාවේ ඉන්න ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ කාරණාත් එක්කම ඔබ මේ රංගන කටයුතු වල වර්තමානයේ නියැලීලා තිබෙනවා. නමුත් පොඩි ගැටලුකාරී තත්වයන් කිහිපයක් තිබෙනවා. දැන් කෙනෙකු රූපවාහිනිය දිහා බැලලා ටෙලිනාට්‍යයක් දිහා බැලලා කෙනෙකුට කියන්න පුළුවන් අනේ මොනවද දැන් ඔය රූපවාහිනිය යන්නේ ওই දේවල් වල වැඩක් තියෙනවද අපිට දරුවෙකුටවත් මේ දේවල් පෙන්වන්න පුළුවන්ද? මෙහෙම චෝදනාවක් එල්ල වෙනවා. ඇත්තටම ඔබත් ඒ කාරණය පිළිගන්නවද? ඔව් ඇත්තටම මේ කාලෙන් කාලෙට එක එක රැලි එනවා. ඒක තමයි මම නම් ඉතින් මගේ පෞද්ගලික මම දකින විදිහ මම කියන්නේ. ඉතින් ඒ එන රැලිත් එක්ක මේ එක කාලයක් සමහරලාවට තියෙනවා නිකම් මහා ශූන්‍ය කියන්නේ මේ අර ඔයා කියන වගේ මේ මොනවද මේ මොන විකාරද කියලා එහෙම කාලයක් තියෙනවා. ඊට පස්සේ ඕම කාලයක් ඔයිට කලිනුත් තිබුණා. මොකද ඉන්දියානු රැල්ලක් ඇවිල්ලා එහෙම කතන්දරයක් තිබිච්ච කාලයක් මේ ටෙලිනාට්‍ය කලාවේ තිබුණා. ඉතින් ඕකෙදි අර අපි සර්ව සුභවාදී වෙන්න ඕනේ. ඉතින් මම නම් එහෙම සුභවාදී කෝණයකින් බලනවා. මොකද මම අර කලින් කිව්වාගේ දැන් අපේ ශේත්‍රයේ අපි කතා කරන දැන් විදේශීය ටෙලිනාට්‍ය හරි මොනවාරි මෙහෙ පෙන්නන කාලෙට හඬ කැවීමේ ශිල්පීන්ට මගුල්. ඒගොල්ලෝ කියන ෂා අපිට හොඳයි කියලා. එතකොට රංගන ශිල්පීන්ට වැඩ නැහැ. හැබැයි අනිත් පැත්තට විදේශීය රෙලිනාට්‍ය නැවතිලා ලංකාවේ රෙලිනාට්‍ය දේශීය නාට්‍යයේ වැඩියෙන් විකාශනය වෙන කාලේට නළුලියන්ට හොඳයි ආදායම සරුයි. අරගොල්ලන්ට වැඩ නැහැ. ඉතින් ඕක නිසා මම අර එක අන්තයක ඉඳලා මම මේක බලන්න කැමති නෑ. මේ මොකද අපි සියලුම දෙනා ජීවත් විය යුතුයි. අපි හැමෝම හොඳට මේ යමක් කරගත යුතුයි. ඉතින් එහෙම ඇඟිල්ල දික් කිරීමට සහ ඕනෑම දෙයක් වැරදි කියන්න මම ටිකක් මේ එකපාරට කියන්න කැමති නෑ. මොකද අපි බලන කණ්ණාඩියේ ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් ඒක නිසා සහ මම කියන්නේ අර මුලින් කවගේ කල්පනාකරණය කියලා කියන්නේ ඒකට තමයි. දැන් අපිට හැමදාම දැන් අපි මේ පොඩ්ඩක් තප්පරයකට මේකෙන් අයින් වෙලා වෙන තැනකට යන්කෝ. අපි හිතන අපි ගොවියෙක් ගමුකෝ. කුඹුර හැමදාම අස්වැන්න සරුම කියලා කියන්න බෑනේ. හා මේ කන්නේ හොඳ වෙන්න පුළුවන්. ඊළඟ කන්නේ නියඟයට හවුනොත් ජීවත් වෙන්න ක්‍රමයක් හදාගෙන තියෙන්න ඕනේ. කලමනාකරණය කරගෙන තියෙන්න ඕනේ. ඒක කරගෙන තිබුණොත් අර කියන නරක කාලය තුළ අපිට ජීවත් වෙන්න පුළුවන් නම් මේ ඉන්නවා වගේම ඒක තමයි එක එක මේ අඳින්න යන්නත් හොඳ නැහැ. අර කාලේ නිකන් ඩිප්පෙන්ට ගියොත් එකපාරටම කඩාගෙන වැටුණොත් ගොඩක් අය ඉන්නවා මේ විනාඩේ කඩාගෙන. ඕ අනේ බස් එකේ ආපු මට ආයේ බස් එකේ යන්න පුළුවන් ගෙදර. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. දැන් කවුරුත් දැන් කියන්නේ නැහනේ මේ මෙමය ඉන්නේ ඒ දවස්වල අපෝ ඒකත් අපේ ඇතුළාන්තයෙන් අපි හදා ගන්න ඕනේ. අන්න ඒකයි මම කියන්නේ. එහෙම වුණොත් ඔය රැලි වලට බය වෙන්න ඕනේ නැහැ. පැහැදිලිවම ඒ රැලි වලට බිය නොවන නිසා තමයි මේ පොළොවේ පය ගාලා හරි විදිහට රංගන ශිල්පියෙක් විදිහට මේ විදිහට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්නේ. ඒ නිසාම තමයි කලම් ටෙලිවිෂන් අපි අපේ මැදිරියටත් ආරාධනා කරේ. මොකද අපි අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට හොඳම දේ දෙන්න හැම නිසාම සූදානම් වෙන්නේ නිසා. ඉතින් මේ කාල වේලාව තිබ්බා යනවා පරිම විදිහට ඉක්මවා ගිහිල්ලා තිබෙනවා කියන කාරණය මට අපේ නිෂ්පාදකතුමා කියනවා. අවසාන වශයෙන් මම ඔබගෙන් මෙහෙම දෙයක් අහන්න. කලම් ටෙලිවිෂන් පිළිබඳව ඔබේ දරණ අදහස සහ මේ අපේ විදේශගත වෙලා ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන් වගේම ලංකාවේ ඉඳන් අපේ නරඹන ආදරණීය ප්‍රේක්ෂකයන්ට වචනයක් කියන්න ඔබට අවස්ථාව දෙන්න. ඔව් ඇත්තටම මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා සහ මට ආරාධනා කරපු ගමම මම ගොව මම පුළුවන් විතරම වහාම එනවා කියලා ඇවිල්ලා අපි මේ අපේ එකම පරමාර්ථය තමයි ප්‍රේක්ෂකයන් සතුටු කරන්නේ. ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපි මම හැම වෙලේම කියන අපි බත් කන්නේ ඕක කරලානේ. ඔව් අපේ සරල භාෂාවෙන් කියනවනේ. ඉතින් විදේශගත කියන්නේ ලංකාවේ අද වැඩිම ආදායමක් ගේන්නේ ඔබ විදේශගත වෙලා ඉන්න ඔබ. ඉතින් ඊළඟට ලංකාවේ නරඹන අය ගැනට වඩා ඒගොල්ලෝ ගැන කතා කරද්දී මේ කලම්බු ටෙලිවිෂන් ආයතනේ මේ කරන්නේ මහඟු කාර්තව්‍යය. මම මුලින් කිව්වේ ඉස්සර මෙහෙම බලන්න ක්‍රමයක් තිබුණේ නැහැ. දැන් මේ විදේශගත මේ ප්‍රේක්ෂකයන්ට බලන්න විදියක් තිබුණේ නැහැ. ඉතින් අද ඔවුන්ට ඕනෑම වෙලාවක මේක බලන්න අඩුවානේ මේ අපේ සිංහල මේ රටෙන් ගිය කට්ටියට සිංහල වචනයක් කතා කරන නාලිකාවක් තමුන්ගේ රටේ ඉඳන් නැරඹීමේ හැකියාව ඇති කිරීම එක පැත්තකින් බැලුවාම මේක මහා විශාල මේ වටිනා කාර්යභාරයක්. අනිත් පැත්තෙන් ඔබ දන්නවද
පිනායවනවා කියලා කියන්නේ පින් සිද්ධ වෙනවා. ඉතින් මේක එක පැත්තකින් මහා පුණ්‍ය කර්මයක්, එක පැත්තකින් ජාතික කාර්යභාරයක්. මොකද ඔවුන් තනි වෙලා නැහැ, අපි ඔබත් එක්ක මේ විදිහට ඉන්නවා කියන එකේ සම්බන්ධීකරණය කරන්නට මධ්‍යස්ථව විවස්ථායකයෙක් විදිහට. මොකද මම හිටියට මට gederi ඉඳන් ඕක කරන්න බෑ. එතකොට ඒගොල්ලන්ට බලන්න උවමනා දුන්නා බලන්න ක්‍රමයක් නැහැ. ඉතින් කලම්බු ටෙලිවිෂන් මේ කරන සත්කාරය ඉතාමත්ම වැදගත් කාරණයක් කියන එක තමයි මට කියන්න තියෙන. බොහොමත්ම ස්තුතියි. අනිවාර්යයෙන්ම ඔබතුමාටත් බොහොම ස්තුතියි. මොකද මේ දහසක් වැඩ රාජකාරි දාලා තමයි අපිත් එක්ක එකතු වෙටායි. මොකද අධික කාර්ය බහුලයි, ඒ කාර්ය බහුලත්වයත් ඇතුළේ අපිත් එක්ක සම්බන්ධ වුණාට සහ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් සතුටු කරන්න අපිත් එක්ක එකතු වුණාට, ඔබගේ වටිනා කාලයෙන් එක් හෝරාවක් අපිත් එක්ක වෙන් කරාට බොහොමත්ම ස්තුතියි. සහ මේ මම අවසාන වශයෙන් මෙහෙම කාරණයකුත් අහනවා. මොකද මට අහන්න දේවල් තිබෙනවා. නමුත් මේ ඉස්සරහට නැද්ද නිකම් බලාපොරොත්තුවක් අපිට අලුත් දෙයක් දායාද කරන්න? මේ ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ, චිත්‍රපට ශාස්ත්‍රයේ, මොකද දැන් ප්‍රවීණ රංගන ශිල්පියෙක් බවට පත් වෙලා තිබෙනවා. මේ දැන් මේ පිළිබඳ ලොකු ලොකු අත්දැකීමක් තිබෙන නිසා මම මේ කෙටියෙන් ඔබගෙන් උත්තරයක් බලාගෙන ඉන්නේ මේ දෙයට. ඒකෙන් අදහස් කියන්නේ චරිතයක් නෙමෙයි, මේ වෙනස් දෙයක් නෑ. දැන් දැනටනම් මට තාම මට මදි කියලා හිතන මට එහෙම දෙයක් කරන්නද? තාම රඟපානවා. තාම ඉතින් මේක හොය හොය මේකම කරගෙන ඉන්නවා. ඊට අමතරව කියන්නේ ඔබ ආහන් මම දැන් අධ්‍යක්ෂණය පැත්තට වගේ තාම මගේ කියන්නේ පේන දෙක් මාණයක නම් එහෙම අදහසක් නෑ. සහ මම ඒකට තාම සුදුසු මදි. අන්න ඒකයි. ඉතින් මොකද හැමදාම තාම අධ්‍යයනය කරමින් ඉන්නේ තිබෙන්නේ. මොකද අපි හැමදාම ඉගෙන ගන්නවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා නපුත් වැඩි කල්යයට කලින් අර හොඳ දෙයක් අපේ ආදරණීය ප්‍රේක්ෂක ගැන්ට ලබා දෙන්න ඔබට හැකියාවක් ලැබෙන්න කියලා. ඉතින් නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා අපි නැවතත් ආරාධනා කරොත් නැවතත් ඔබ පැමිණෙවි කියලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද අපි අනිකුත් වැඩසටහන් තිබුණා, ඒ දේවල් වලටත් සම්බන්ධ වෙයි කියලා අපි හිතනවා. ඉතින් බොහොමත්ම ස්තුතිය අපිත් එක්ක එකතු වුණාට. ඔබතුමාට ආයුබෝවන් කියලා සම්බන්ධ වෙන වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. බොහොම ස්තුතියි. හරි. ඔබට ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි මේ සූදානම් වෙන්නේ ආදරණීය තරුවනි මවට පත් කරන්නට, ආදරණීය තරුවනි මවට පත් කරන්නට සූදානම් වුණත් අපි ආරාධනා කරනවා නිරන්තරයෙන්ම කළමුට ඔබගේ ජීවිතයට යම් දෙයක් එකතු කරන්න ඔබ ඉන්න තැනින් එක අඩියක් හෝ ඉහළට ගිහිල්ලා හිතනවා නම් ඒක තමයි කලම් ටෙලිවිෂන් අපේ තිබෙන සාර්ථකත්වය. අපි ප්‍රාර්ථනා කරන්නේ එයයි. ආරාධනා කරනවා රඳී සිටිට නිරන්තරයෙන්ම කලම් ටෙලිවිෂන් එක.